මේ තව ප්‍රශ්නයක් මෙයා මේ නිතරම මෙයා මේ කටින පින්කම් පිළිබඳව. ඉතින් මේ කටිනයක් එනේන ගානේ මේ වහනවා. ඉතින් මේක අපිට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. කටින නරක නැහැ. කටින පින්කම හොඳයි. හැබැයි මේ අද ඉතින් අර කියන එක මේ අහන්නේ මොකද්ද? කටින පින්කමට සහභාගී වූ අතර එය සන්දර්ශනාත්මක ස්වභාවයක් පැවතුනායි කියලා හිතේ මේ අහන්නේ. ඉතින් අහනවා කටින පින්කම කියන්නේ මොකද්ද? එතන මේ නිවැරදිව කරන්න හැටි කොහොමද කියලා හිතේ ඔයගේ ප්‍රශ්න වාගියක් අහන්නේ. අටමහා කුසලයේ එකක් කියන්නේ මොකද්ද කියන එකත් මේ විස්තර කරනවා. මේ කටිනේ කියලා කියන වචනේ මේට වඩා ගැඹුරු පැත්තක් ඒ බුද්ධ දේශනා බුදුරයන් වහන්සේ වැඩ ඉන්න කාලේ තිබුණි. සිවුරු බොහොම හිඟයි. මේ වගේ සිවුරක් හටගන්න කාලෙදී වික්ෂුන් වහන්සේ නමකට වස්තු මාසයක කාලයක් ඒ කියන්නේ වැඩ ඉන්න කාලේ වහින කාලයක් එනවා. පිණ්ඩපාත වඩින්න අමාරුයි. ඒ වගේම මේ කාලේ තිබුණා විවිධ සිරිත් ගස්කොළන් ලියවලනවා. තනකොළ පඳුරු දාලා එනවා. ඔය සත්තු බිත්තර දානවා. ඔයගේ විවිධාකාර ඔය යෝගීන් එතනනම් ඒ කාලේ හිටපු බමුණු මතධාරීන් ওই කාලෙදි කියලා තිබුණා පුරුද්දක් හැටියටම පැවිදියායි මේ කාලේ ඇවිදින්න හොඳ නැහැ මේ සත්තු පෑගෙනවා. පොඩි සත්තු ඉන්නවා. උන් පොඩි වෙලා යනවා. බිත්තර පොඩි වෙනවා. මේ වගේ නිසා ඒ කාලේ සම්මත චාරිත්‍රයක් තිබුණා සමාජ චාරිත්‍රයක්. එක තැනකට එලා මිනිස්සු දෙන කණ්ඩ බොණ්ඩ දිනේවා කාලා බීලා හිටන් ඒ කාලේ ගත කරනවා. හැබැයි මේක සමාජ සම්මතයක් වෙලා තිබුණ කාලයක්. ඉතින් මේ කාලේ බුදුරන් වහන්සේ ඒ කාලේ භික්ෂුන් වහන්සේලා මුලින් ඔය කියන චාරිත්‍රයෙන් වැස්සේ නැහැ. මිනිස්සු දොස් කියන්න පටන් ගත්තා. බුදුරන් වහන්සේ ඒ මුල් කරගෙන මේකේ වැදගත්කමක් දැකලා භික්ෂුන් වහන්සේලාට වස් කාලයක් පැනෙව්වා. එක තැනකට ඉඳලා ඒ විදිහට තමයි මේ ප්‍රතිපත්ති පූර්ණයේ කරගෙන ඉන්න පිරිසට දහම් දේශනා කරලා මේ ආදිවාසීන් යහපතක් කරන්න ක්‍රමයක් කියා දුන්නා. ඒ මුල් කරගෙන තමයි ඊට පටන් ගත්තේ. අද වාගේ සිවුරු ඕන තරම් තිබුණේ නැහැ. සිවුරු බොහොම හිඟයි. රෙදි හිඟයි. අද වාගේ මේ රෙදි නිෂ්පාදන කර්මාන්ත ශාලා දායන් තිබුණ කාලයක් නෙමෙයි. මේ නිසා මොකද කරන්නේ? ඒ කාලේ සිරිතක් තිබුණේ රෙදි නැහැ හිඟ නිසා. ඒ වාගේම ඒ වාගේ දෙයක වටිනාකම දැකලා රෙදි කෑල්ලක් දැක්කොත් හොරකම් කරගෙන යනවා. ඒ කාලේ තිබුණ සිරිත. හැබැයි ඉතින් රකින්න ගියාම අලි කරදරයක් ඕකත්. රකින්න එක. හැබැයි ඒගොල්ලෝ අහකර දාන්නේ ඒවා තියෙනවා මහ අසුබ ලකුණු කියලා. මීයෝ කාපුවා, වේයෝ කාපුවා, ගැබ් මල පිහිදාපුවා, මේ ජාතියේ රෙදි ඒවා ගන්නෙ නැහැ. මලමිනියෝ තපුවා, ඒවා පිළිකුල් කරන සාමාන්‍ය ලෝකයා. හැබැයි ඒවා හොදලා හදලා ගත්තාම අවශ්‍ය ප්‍රයෝජනෙයි ගත්ත හැකි සිවුරක් හදාගත්තාම. හැබැයි ඒකේ කිසි ප්‍රශ්නයක්වත් නැහැ කවුරුවත් හොරකම් කරන්නේ. අපෝටි ආර හොනේ දාලා විචාර කුණු මලමිනියෝ උතර හිටම් ඉතිවිච්චගෙන ওই රෙද්ද ඔය හාමුදුරුවෝගෙන හිලා හොදාගෙන ඒකෙන් ওই සිවුරක් මහගෙන නැදගින්නේ අපෝටි අපින් නම් එපා ඕක. අර කවුරු හරි හොඳට පූජා කරපුව හොඳ රෙද්දකින් හදපු එකක් තිබුණා හොරකම් කරගෙන ගිහලා පෙරවන්න හරි ගන්නවා. ඒ කාලේ හිටු මිනිසුන්ට එහෙම ස්වභාවයක් තිබුණේ. ඒ නිසා මේක රැකීමත් බොහොම ලේසි. ඉතින් මෙන්න මේ වගේ කාලයක් තුල තියාගත්තාම අර මාස 3ක් ඉස්සේ තියාගෙන අපපස්ථාන කරනකොට උන්වහන්සේලාට කොහේ හරි නවත්තාගෙන වස් කාලේ එදා තිබිච්ච චාරිත්‍රය අනුව ඒ ගමීම ඉන්න අය ඒ පිරිස ඇවිදිලා හිටන් එකතු වෙලා අර හාමුදුරන්ට දානය කියලා දෙනවා. එකතු වෙලා බණ අහන්න එනවා. ඇවිදිලා හිටන් රාත්‍රී කාලේ බණ අහලා යනවා. උන්වහන්සේටත් ඉන් ඒ ධර්ම දේශනා මේ වශයෙන් උත් ලැබෙන සාන්තියයි උන්වහන්සේ කර්මස්ථානයක් වඩා ගැනීම නිදහසයි මේ සියල්ලම ලැබෙනකොට. උන්වහන්සේටත් ආර්ය මාර්ගයේ පූර්ණය කරගන්න අප්‍රමාද වෙන හොඳ අවස්ථාවක් වෙනවා. ඒකේ විශේෂත්වයක්. ඒතර මිනිසුන්ටත් ඒක ලොකු යහපතක් වෙනවා. චිත්ත ප්‍රසාදයේ දවස ගානේ වැඩි වෙනවා. ওই වස් කාලේ කියන කාලේ ගොවිතැන් එහෙම කළා මේ වැහි කාලේ ගෙවල් වලලා ඉන්න කාලයක් ඒ කාල සීමාවේ. ගොවිතැන් කරන්න පුළුවන් කාලයක් නෙමෙයි. ගොවිතැන් කරපුවා හදායින කාලා වීලා ඉන්න කාලේ. ඉතින් ওই වෙලාවේ කතා කරන්නේ දහම් සාකච්ඡා. මොකද දහමට නැඹුරුන අය කරන දේහා. ඉතින් අයියටත් හුඟක් දහම් නුවණ වැඩෙනවා. බොහෝ අය මාර්ගඵල ලබනවා. උන්වහන්සේලාත් ඒ ඥාන ශක්තිය කර්මත්තාන වැඩිම ආදී කටයුතු සිද්ධ කරගන්නවා. මේ චිත්ත ප්‍රසාදය නිසා කොහොම එකතු වෙලා බුදුරන් වහන්සේ අනුදැන වදාලා තියෙනවා කටින චීවරයක් හදන්න අවසර දුන්නා අන්ති අවසාන අවස්ථාවේදී මේ ගිහි අයටත් හදලා පූජා කරන්න. මුල් කාලේ දුන්නේ රෙදි. උන්වහන්සේලා තමයි ඒකෙන් ඒ කටිනේ ගිහට හදාගත්තේ රාමුවක් හදාගන්නවා. රාමුවක් හදලා මේ රෙදි කෑලි එකට ඉස්සෙල්ලා ඈඳලා තියලා බොරු නූලක් අදිනවා ඇදලා ඉවරලා ඒකම මහ ගන්නවා. ඇදහුද නැති වෙන්න තමයි රාමුවක හදන්නේ කටිනේ කියන්නේ රාමුවට. ඒ රාමුවට මේ රෙදි කෑලි ටික තියලා හිටලා මෝටු කරලා හිර කරලා හිටලා බොරු නූල් අදිනවා කියන්නේ නියම ඉතිර මහුම නෙමෙයි සාමාන්‍යයෙන් තාවකාලික හිර කරන එකක්. එහෙම කරලා හිටන් ඒක අර රාමුවේ තියාගෙන භික්ෂුන් වහන්සේලා වහනවා. ඒ මුල් කාලේ
පස්සේ ඒ හිමිකම මිනිස්සෙන්න දුනහම මිනිස්සේ සිවුර හැදුවා. ඒක නොකියම හදන ඔක්කොම එකල ගැති වෙලා. වස්තු මාස ඉවරලා උන්වහන්සේ පවර්ණණය කරලා අර තුන් මාසෙක කරපු දාන ආනිසන්ත සිහි කරලා පුණ්‍යානුමෝදනාවක් කරනවා. අන්නේ පුණ්‍යානුමෝදනා කරන දාසේ ඔබ වහන්සේට අපගෙන් මෙන්න අලුත් සිවුරක් කියලා. අහසි වැටෙනා වාගේ මේ සිවුර ගෙනහලා දෙනවා. මහන්සියලා හැදුවේ නැහැ මිනිස්සු එක හදලා දුන්නේ. ඒක හරියට කියන්නේ අහසින් සිවුරක් වැන්නා කියලා. ඒ තරමට එක විශේෂත්වයක් තියෙනවා. ඒ වගේ ඔක්කොම අතගහලා හදපු එකේ චිත්ත ප්‍රසාදී ඔක්කොටම වැඩි. තුන් මාසයක් තිස්සේ කරපු අපපතාන සත්කාර සිහි කරලා දෙනකොට අප්‍රමාණ චිත්ත සතුටක් ඇති වෙනවා මිනිස්සෙයින්ට. ඒක මහා විශාල පිනක් වෙනවා. ඉතින් ඒක තමයි කඨින පින්කමක තියෙන විශේෂත්වය. ඒකන් සිවුරු ඔක්කොම කෑලි කෑලි එකතු කරගෙන තනින් තනින් කහලකඩ වල් වලින් එකතු වෙච්ච පොඩි පොඩි කෑලි එකතු කරලා සිවුරක් හැදෙන ගාන එකතු කරන හුඟක් කල් යනවා. සිවුරකට අවශ්‍ය රෙදි කෑලි එකතු කරගෙන එකතු කරන යන පිළක් ඒවා දීරලා. ওই જાතිය කාලේ ඇතිබුනේ. අරවා එකපාර හොඳ සිවුරට අවශ්‍ය ඒවා ඔක්කොම එකතු කරලා හදලා දුන්නාම අන්න ඒවෙන් තමයි අර එක සිවුරක් හම්බ වෙන්නේ. ඉතින් ඒ කාලේ තිබිච්ච විශේෂ සිරිතක් ඒක. ඒ සිවුර ඒ අර මේ තමයි ඒකේ ආනිසංස විග්‍රහ කරලා දීලා හිටන් අහසින් වැන්නා වගේ මේ ලැබිච්ච සිවුර මේ ලැබුණා වාගේම අහම්මෙන් ලැබෙන මහා සම්පත්තියේ හිමිකාරය වෙනවා අර මිනිස්සයෝ. හිටි ගමන් විශාල සම්පත් කලාහැල් ණය වෙනවා. අර උන්වහන්සේට හදලා දුන්න සිවුරක් එකපාර ලබා දුන්නා වාගේ. නමුත් අද වෙනකොට නම් හුගාද්දුරට ඒවා ඉතින් හදලා ගන්න සිවුරු නිසා ඉතින් ඒවා කඩේ මහලා ගන්න එකක් ගෙනහිලා දුන්නොත් ඒක හරියන්නේ නැහැ. ඉතින් කටන සිවුරු අද වුණත් නියම විදිහට ඒවදා මහලා හදලා තමයි ගන්න සිරිතවත් නමට හරි ගේනවා. ඉතින් එහෙම සිරිතක් ඒ තිබුණේ. ඉතින් ඔක කල්ලේ යන්න යන්න මොකද කරන්නේ විවිධාකාර මේ සම්දර්ශන ක්‍රම විදිහට තමයි ඉතින් එන්න එන්න ඉතින් ඔය හැදෙන්නේ. දැන් පිරිතක් කියන්න ගියාමත් පස්සේ රජවරු එහෙම පිරිත් කියවනකොට ඒ වගේ නේද ඇමතිවරු විශේෂාය පිරිත් කියවනකොට විවිධ ක්‍රමවේද අනුගමනය කළා. අනුගමනය කළා හිටම් මොකද කරන්නේ සමහරලාට රජ කෙනෙක් එහෙම සිටුවරේක් එහෙම කෙනෙක් එහෙම හාමුදුරුවෝ ගෙන්වලා එහෙම පිරිතක් එහෙම ඔහොම කියවනවා නම් ඒ කාලේදී අනේ පරිබ්‍රාජික කොටස් එහෙම ඒවට සලහයි. එහෙමත් තිබුණා. ඒ කාලෙත් ඒගොල්ලන්ගේ සිරිතක් තිබුණා. හාමුදුරුවෝ එගෙන යන්න දුනු ඊතල ඔහොම අරින කට්ටියක් ඉස්සෙල්ලා යනවා. පිරිත් කියන්නේ හාමුදුරුවෝ ගෙන සිරිතක්. අදත් ඒකේ කොටසක් ඉතුරුලා තියෙනවා. ඒ නිසා ඔය හත් මේ කියන්නේ හත් දවසේ පිරිතක් ඉතිහාසයෙන් කියනකොට එහෙම. ආටානාටිය කියන්නේ හාමුදුරුවෝ කියන්නේ අර කියන ආයුධات අරගෙන. හාමුදුරුවෝ නෙමෙයි ආයුධ ගන්නේ මිනිස්සුයෝ. ඉතින් ඒ කියන්නේ ඒවා ක්‍රමක්‍රමයෙන් ඔහම වෙලා ටික සම්දර්ශනයක් වගේම හැදුනා කල් යනකොට චිත්ත ප්‍රසාදය ඇති කරගන්න විවිධ ක්‍රම වේද. ඒකෙන් හරි එදා තිබිච්ච සාම්ප්‍රදායික ක්‍රම යටපත් වුණා. යටපත් වෙලා හිටන් ඉදින්දා ඉදින් සමාජ සම්ප්‍රදායන් එක්කලා සම්බන්ධලා මිශ්‍ර වුණා. ඉතින් ඒකයි ඒ තියෙන වෙනස. ඉතින් එදා තිබිච්ච දුර්ලභභාවය ඒකත් ඒ වැදගත් වෙන්න හේතුවක්. ඉතින් අටමහා කුසල් කියලා කියන්නේ මේකත් මේ හදාගත්ත පස්සේ ආචාර්යවාදයක් තියෙනවා. අටමහා කුසලයේ කියලා වෙන්නම් පෙන්නපු තැනක් මට නම් හම්බෙලා නැති පිටකේ. ඒකේ වැසිකිලි හැදීමත් අටමහා කුසල් වලට වැඩෙනවා. බණපොත් ලියන එක බුද්ධ ප්‍රතිමා හදන එක අටමහා කුසල් වලට වැඩෙනවා. හැබැයි බුදුරන් වහන්සේ ඉන්න කාලේ බණපොත් ලිව්වෙත් නැහැ. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා හැදුවෙත් නැහැ. පහු කාලෙකදී තමයි ඒවා අපිට මේ පූජනීය වස්තු හැටියට ගත්තේ. වැසිකිලි නම් ඉතින් ඒ කාලේ හැදලා තියෙනවා. ඉතින් ඒ වගේ ඉතින් අටමහා කුසල් කියලා හිටන් කිව්වට ඒවා ඉතින් හොඳ කුසල් තමයි. යාපත් දේවල් නරක දේවල් නෙමෙයි. නමුත් නියම අටමහා කුසලේ නම් කුසලයේ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අටමහා කුසලේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි තරම් අටමහා කුසලයේ තවුනන්නේ මට පේන හැටියට. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැදගත්ම දේ. ලෞකික වශයෙන් බැලුවොත් නම් ධර්ම කියන්නේ පැරණි ආචාර්යවරු මේ කුසල් රටක් වෙන් කරලා තියෙනා විදිහට බණ පොත් ලියන එක, ඒ වගේම ආරාම හදලා දෙන එක, මේ ගස් හිටෝන එක, ඔය ආදී වශයෙන් මේ සමාජයේ වැදගත් වැදගත් දේවල් එකතු කරලා අටක් හදලා හිටන් මිනිසුන් ඉදිරිපත් කළා මෙන්න අටමහා කුසල් කියලා. ඒක තමයි අපි අද අටමහා කුසල් කියලා කියන්නේ. නමුත් අටමහා නියම අටමහා කුසලේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපිට හිතාගන්න ඉඩ තියෙනවා. ඒක නිවන් මාර්ගයට හේතු වෙනවා.